සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම. බොහෝ සදහැතියන්ගේ ධර්මාවබෝධයව තව තවත් වර්ධනය කරවාලීමේ අරමුණින් බෞද්ධ මාධ්‍ය ජාලය තුළ දායකත්ව ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම්. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි දයනුකම්පාවෙන් ලෝවැස්සා කෙරෙහි දයනුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමව අව달 දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි තුරුණුපදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබහණී ධර්මවේදී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජිපාද වෙන්නවත්තේ රතන ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගන්නවා. ඒ වගේම තමයි අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා තමන්ගේ බැතිබර දායකත්වයේ ලබා දී තිබෙන්නේ එල්පීටීඑ සමගි මාවතේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පතිනි ඒකේ ජයවීර මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. ඉතින් පින්වත්නි, අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මද්යපමා දට්ඨානාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මද්යපමා දට්ඨානාවේ රමණී සික්ඛාපදං සමාදියාමි. සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුපබුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා. යේසං දිවාචරත්තෝ ච නිච්ඡං කායගතා සතිති. සදහවත් පින්වතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා එල්පීටීඑ සමගි මාවතේ පදිංචි
විශ්‍රාමලත් විදුහල්පතිනි, ඒකේ ජයවීර මැතිනිය ඇතුළු දූදරු පිරිස විසින්. සෑම දෙනාටම විදුහල්පතිතුමිය මේ දහම් දේශනාව පවත්වා ගැනීමෙන් දහම් ශ්‍රවණය කරවීමේ උතුම් කටයුත්තටයි දායක වුණේ. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දාන පරාදයි ධර්මදානයට. ඒ උතුම් පින්කම අපේ විදුහල්පතිතුමිය දැන් මේ සිදු කර ගනිමින් සිටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සුප්පබුද්ධං පබුද්ධාන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං කායගතා සති. මගේ ශ්‍රාවකයෝ, දිවාරෑ දෙක්හි නිරන්තරයෙන් කායගතා සතිය වඩනවාද? ඒකාන්තයෙන්ම මේ භවයේ මාර්ගඵලයකට පත් නොවුණත් සුප්පබුද්ධං පබුද්ධාන්ති නිදාගෙන නැගිට්ටාක්සේ දිව්‍ය ලෝකේ උපදින්ට පුළුවන් බව. නිරන්තරයෙන් කායගතා සතිය වඩනවද? ඒ බුද්ධ ශ්‍රාවකේ බුදුසරණ යන අය වශයෙන් අපි නිතරම කායගතා සතිය වඩනවා නම් ඉතාමත්ම උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්. සම්බුදු රජාණන් වහන්සේ දිනක් අලුයම පිබිදි මහා කරුණා සමාපත්තියට සමවැදුනා. උන්වහන්සේගේ කරුණා නෙතට පෙනුණා. පෙරදින රාත්‍රියේ තරුණ හාමුදුරුවරු පිරිසකට ආකෝල ව්‍යාකෝල සිතිවිලි ඇති වෙලා බොහොම මනස නොසන්සුන්. උන්වහන්සේලාට සුදුසු බණක් කිව්වොත් මාර්ගඵල අවබෝධ කරන බව පෙනුණා. උන්වහන්සේ මේ තරුණ හාමුදුරුවරු පිරිසට පිහිටවෙන්ට සිතුවා. නියමිත වෙලාවට දම් සභාවට වැඩියා. හාමුදුරුවන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහන්ට පෙර උන්වහන්සේ පුරාණ කතාවක් කියනවා. මහණෙනි, පෙර එතනා මිනිස්සේ විවිධ වර්ගයේ සතුන් 6 දෙනෙක්ව එකම ලණුවක ඇඳලා ලණුවේ කෙරවල දෙක එකට ගැට ගසා අතහැරියා. නායක, කිඹුලෙක්, සුනකයෙක්, වඳුරෙක්, නරියෙක්, ඒකලාම කුරුල්ලෙක්, මේ ආදී වශයෙන් එම සතුන් 6 දෙනා වාසය කරන ස්ථාන විවිධයි. ඒ අය රුචිකරන ආහාර පාන විවිධයි. තමන් වාසයට කැමති ස්ථාන අනුව ඒ තැනට යන්ට ඒගොලන් අදිනවා. නයා කැමති තුඹසට, එයා ඊට ඇදෙනවා. කිඹුල කැමති වතුරට, එබැවින් එයා වතුරට ඇදෙනවා. නරිය කැමති සොහොනට, එයා සොහොනට ඇදෙනවා. සොනකයා කැමති ගම්මාන වලට, එයා ගමට අදිනවා. පක්ෂියා කැමති අහසට, එයා අහස පැත්තට ඇදෙනවා. වඳුර කැමති ගහට, එයා ගස පැත්තට අදිනවා. මේ 6 දෙනාම තමන් කැමති පැත්තට යන්ට අදිනවා. එහිලා කිසිම කෙනෙකුට තමන් කැමති පැත්තට යන්ට බෑ. එක්කෙනෙක් කැමති පැත්තට යන්ට අදිනකොට 5 දෙනෙක් විරුද්ධ වාදිනවා. අවසානයේ සියලු දෙනාම වෙහෙසටපත් වෙනවා. ශක්තිය ඉතුරු වෙච්ච කෙනා අදින පැත්තට ඔක්කොම අල්ලම දුවනවා. මහණෙනි, මේ සතුන් 6 දෙනා බැඳිලා නුව කණුවක ගැට ගැහුවොත් කුමක් වෙයිද? ඒක තමයි අහපු ප්‍රශ්නේ.
ස්වාමීනි එහෙත් මේ ගොල්ලෝ තමන් කැමැති කැමැති පැත්තට යන්ට හදිනවා. නමුත් එක්කෙනෙකුටවත් තමන් කැමැති තැනට යන්ට බෑ. හේතුව ඇයි? ස්වාමීනි ඒගොල්ලෝ කණුවේ ගැට ගහලා ඉන්නේ. එබැවින් කණුව ඉක්මවා කාටවත් යන්ට බෑ. මහණෙනි ඇහැ පාලනය නොකළොත්, කන පාලනය නොකළොත්, නාසය පාලනය නොකළොත්, දිවපාලනය නොකළොත් තමන්ට වෙන්නේ මේ ඉන්ද්‍රියන් පාලනය නොකිරීම නිසා අමාරුවි වැටෙන්න. ඇහැට කැමැති රූප ඒ නිසා රූපයට ඇදෙනවා. කන කැමැති මිහිරි ශබ්දයට ඒ නිසා ශබ්දයට යාගේ ඇදීම. කන කැමැති මිහිරි හඬ පිනවන්ට කන පිනවන්ට ශබ්දය මිහිරි ශබ්දය. ඇස පිනවන්ට රූපය අලංකාර රූපය. නාසය පිනවන්ට සුවඳ තමන්ට ප්‍රියදායි සුවඳ. දිව කැමැති රස බලන්ට එබැවින් විවිධ දේ කන්ට බොන්ට කැමති. ශරීරයේ කැමති ස්පර්ශ ලබන්ට එනිසා එයා ස්පර්ශයට නැඹුරු වෙනවා. මනස කැමති විවිධ අරමුණු වලට එබැවින් විවිධ අරමුණු කරා මනස ගමන් කරනවා. එකම තැනක නතර වීමක් නැහැ. චංචල සිත නානා අරමුණු කරා දුවනකොට පාලනයක් තමන්ට නැහැ. අරමුණු කරා තමන් දුවනවා. එතනදී සුභයි, නිත්‍යයි, සැපයි, ලක්ෂණයි, මිහිරි, සුවඳයි, සුවයි ආදී වශයෙන් අල්ලා ගන්නවා. මේ අල්ලා ගත්තට කිසිම අලංකාරයක් නැහැ. කිසිම මිහිරක් නැහැ. කිසිම සුවඳක් නැහැ. කිසිම රසයකුත් නැහැ. මොහොතකට සැපයක් ලැබුණට තව මොහොතකදී දුකයි. මේ සුව පහසු ආසනය මට යම් සහනයක් තිබෙනවා. මේ ආසනේ මම බණ කියනවා. ඔබට වඩා මට පහසුයි. මට වඩා තරමක් අපහසුයි බංකුවේ ඉන්න කෙනාට. ඊටත් වඩා අමාරුයි කුටුවේ ඉන්න කෙනාට. ඊටත් වඩා අමාරුයි බිමේ ඉන්න කෙනාට. බිමේ ඉන්න කෙනාට වඩා සැපයි කුටුවේ ඉන්න කෙනාට. ඒ සැපය එයාට සදාකාලික සැපයක් නෙමෙයි. කුටුවේ ඉන්න කෙනාට වඩා මේ ධර්මාසනේ මට සැපයි. මට මේ ආසනේ සැපයි කියා මම සැමදාම මෙතන ඉන්නේ නැහැ. මොහොතකින් මට මේ පාමිනවා. සෑම දෙයක්ම එහෙමයි. ලස්සනයි කියලා අල්ලගත් රූපේ දැන් කිසිම ලක්ෂණක් නැහැ. මේ ලස්සනට අපි වහ වැටුණා, රැවටුණා. දැන් පේනවනේ කිසිම ලක්ෂණක් නැහැ. හඬට වශී වුණු තරම සියල්ල අත්හැරියා. දැන් මොකද වුනේ? ඇහෙන වටත් කැමති නැහැ. කතා නොකර ඉන්න තරමට කැමති. සුවඳයි කියලා රැවටුණා, බැලුවම කිසිම සුවඳක් නැහැ. රසයි රසයි කියලා කාප බීපෝය ප්‍රතිඵල කොහොමද? දැන් ලෙඩෙක් වෙලා. සුව පහසුයි කියලා අල්ලගත්තු ස්පර්ශයට මොකද වුනේ? කිසිම සුවයක් නැහැ. අරමුණු කනා යාමත් වීමයි. සෑහීමක් නැහැ. ඇතිවීමක් නැහැ. සන්තෘප්තියක් නැහැ. එන්ට එන්ටම අපි අතෘප්තිකරත්වයට පත් වී හමාරයි. ඒ නිසාම සංසාරය ඇවිදිනවා. ගැලවීමක් නැහැ. මහණෙනි පොළව යට ඉන්නකන් මෙරුවට කිසි ප්‍රශ්නයක් නැහැ. තතු ලැබුණ ගමන් එයා පියාඹනවා. කාවට තමයි තතු ලැබෙන්නේ. තතු ලද කාවා මෙරුවා වෙනවා. නැතිනම් වේයාට තතු ලද වහා එයා එක තැන රැඳෙන්නේ නැහැ. ඉගිලෙනවා. එයා පොළවෙන් උඩට එනකොටම කිසිදා නොදුටු අලංකාර රූපයක් පේනවා. ලක්ෂණ කියන්ට බැරි තරම් අලංකාර රූපයට වශී වෙන මේ මෙරු එයා අල්ලගන්නවා. සෙනෙකින් පිලිස්සී වැටෙනවා. එයා රැවටුණා ලක්ෂණ රූපය. බැලුවම් රත් වූ පහන් සිලටයි විදුලි බිබුලටයි වැහුවේ. එයා ජීවිතාක්ෂයට පත් වුණා. ඇහැ පිනවන්ට යන මෙරුව නිසා අපිටත් ඒ වගේම ජීවිතයේ
ලොකු පාඩමක් ලබා ගන්නට පුළුවනි. රූපේට වසී වීම කොයි තරම් අමාරුවේ වැටෙනවද කියන එක. විශේෂ මුවන් වර්ගයක් සිටිනෝ ඝන වනාන්තරවල. මේ මුවා ඉතාම කැමති වීණා වාදන අහන්න. මෙයාව අල්ලා ගන්නට වැද්ද උපක්‍රමයක් යොදනවා. උගුල් අටවා තබා වැද්දන් සැඟවී සිට වීණා වයනවා. ඒ හඬට වශී වෙන මුවන් හඬ හොයාගෙන එනවා. එයාගේ ජීවිතය අවසානේ බව දන්නේ නැහැ. කන පිනවීමට ඇති කැමැත්ත කොතනම්ද? වීණා නද සොයාගෙන එන මුවන් උගුලේ වැටෙනවා. වැද්දාගේ ග්‍රහණයට හසු වෙනවා. කන පිනවන්ට යාම නිසා අපටත් මේ ශේනීය මුවන්ට මින් ජීවිතයේ අකාලේ නැති කර ගන්නට වුණා. අප්‍රමාණව මද කිපුණු ඇතාට එයාගේ දෙකන් වලින් ශ්‍රාවයක් වැහෙනවා. ඒ වැහෙන ශ්‍රාවයෙන් විහිදෙන ගන්ධය වනයේ පුරාම පැතිරෙනවා. බඹදොන් මී මැස්සන්ට එය ඉතාම රමණීය සුවඳක්. සැතපුම් ගණන් දුර ගෙවාගෙන එම සතුන් මේ සුවඳ හොයාගෙන එනවා. ඇතාගේ කන ළඟ මෙයාලා සුවඳින් මත්ව ගොමු ගොමු නද දෙනවා. කෝපයෙන් රාගයෙන් රත් වී සිටින මේ ඇතාට ඒ නාදය හඬ කෝපය දෙගුණ තෙගුණ කරවනවා. එයා වේගයෙන් තන් සොලවනවා. ඒ අනුව මේ සතුන් මැරි මැරි වැටෙනවා. බලන් සුවඳට ඇලෙන බඹරු දෙබරු මී මැස්සන්ට අකාලයේ මැරෙන්නට වෙනවා. අපටත් ඒ ටික තමයි වුනේ. මාළුවට මොනවා දැම්මත් ගිලිනවා. දන්නේම නෑ උගුලේ වැටෙනවා. එයා කට නිසා විනාශ වෙනවා. හීලා ඇතිනියක්ව රැගෙන තමයි වනගත වෙන්නේ ඇතුන් අල්ලන්න. හීලා ඇතිනියව වනාන්තරයට ගෙනිච්චම ඇතිනියගේ ගඳ දැනුනම මහා හස්තීන් ඇය සොයාගෙන එනවා. එවිට ඇත් ගොව්වන්ගේ ග්‍රහණයට හසු වෙනවා. බලන් ස්පර්ශයේ සොයන්ට එමින් එයාලා ජීවිතේ විනාශ කරගන්න. අවුරුදු 750 කිසිදු උපද්‍රවකින් තොරව ජීවත් වුණ මොනර රාජයාට ස්ත්‍රී හඬකට වසී වෙන්න වුණා. මෝර පිරිත බලන්න පිරිත් පොතේ තිබෙනවා. සන්න සහිත පිරිත් පොතේ මෝර පිරිත කියවලා බලන්න හොඳයි සෑම දිනම. විශේෂයෙන් මේ මොනර අවුරුදු 750ක් හිටියා. කිසිදු කඩදරයකට පත් උනේ නැහැ. පිරිසිදු ජීවිතයක් ගත කරා. අවුරුදු 750ක් කාටවත් අල්ල ගන්න බෑ. නමුත් උපක්‍රමයක් යෙදුවා. සෙබඩක් යෙදුවොත් ඇයගේ හඬට වසී පිරිසිදු ජීවිතය නැති කර ගන්නට වුණා. ඇය සොයාගෙන පැමිණියා. වැද්දාගේ ග්‍රහණයට හසු වුණා. බලන්ට කොයිතනම්ද මේ ස්පර්ශේ ලබන්ට යාම ජීවිතයෙන් කොයිතනම් වන්දි ගෙවනවද? මහණෙනි, ඇස පිනවන්ට යාම, කන පිනවන්ට යාම, නාසය පිනවන්ට යාම, දිව පිනවන්ට යාම, ස්පර්ශ ලබන්ට කය පිනවන්ට යාම අපට සසර අතරමං වෙන්න වුණා. අනන්ත මැරෙන්න වුණා. අනන්ත ඉපදෙන්න වුණා. අප්‍රමාණවම මේ සසර අපි ඇවිද්දා. ඇහැ කන දිව නහය ශරීරය පාලනය කරගත්තේ නැතිනම් කිසිම විදියකින් සැනසීමක් ලබන්න අමාරු. මනුෂ්‍ය අපට පුළුවනි මේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න කායගත සතිය නැමෙති. මේ උතුම් අවිය ජීවිතයට ආභරණයක් කරගන්න. බුදුහාමුදුරුව වදාළේ නොසන්සුන් මනසට සන්සුන් කමක් නැති නිසා බොහෝ විට අපිට ඒ කත්තෝනි, මේ කත්තෝනි, අනිත්‍ය කත්තෝනි ඔක්කොම අල්ල ගන්නවා. නිරන්තරයෙන්ම බලාපොරොත්තු, නිරන්තරයෙන්ම අපේක්ෂා වැඩි. ඒ නිසා තමයි අතෘප්තිකර භාවයට පත් වෙන්නේ. ඇතිවීමක් සෑහීමක් නැහැ. එන්ට එන්ටම එකම එකම සොයන. නමුත් කාම දාකවත් සෑහීමක්
ඇතිවීමක් නැහැ. ඒ නිසා දුකටපත් වෙනවා. දුකටපත් වීම පමණයි අවසානයේ අපට ඉතුරු වෙන්නේ. එවිට ජීවිතේම අපි අනන්ත සසර පුරාම අඳුරේ දමා ගත්තා. මේ මනුෂ්‍ය භවයේ ලැබිය හරි අමාරුයි. මේ මනුෂ්‍ය භවයේ ලබාගෙන මෙකල නොකරන පින් ආයි කවද කරන්න? නිරන්තරයෙන්ම ඔබට පාලනයක් ඇතිව ඉන්ද්‍රියන් සංයමයක් ඇතිකොටගෙන ජීවිතේ ගත කරන්න ඕනේ නම් කායගතා සතිය වඩා. කය පිළිබඳව අසාර භාවය. මේ ශරීරයේ තිබෙන ඇත්ත තත්ත්වය කොහොමද? මම කියනු. මගේ කියනු. මගේ රූප සෝභාව, මගේ කේස කල්යාණ, දන්ත කල්යාණ ආදී වශයෙන් නානාදී. නමුත් බලන්න එසේ සිට දෙපතුල දක්වාම බාහිර අභ්‍යන්තර වශයෙන් මොනවද තිබෙන්නේ? ගන්නේ කියලා කිසිම වැදගත් දෙයක් තියෙනවද බලන්න. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, ඇටමිදුළු, නහර, වකුගඩු, ආමාශ, පිත්තාස, මේ බලන්න එකින් එකට එකක්වත් වටිනා දේවල්. එකක්වත් අපට ඒකාන්ත ශාන්තිය සලසනවා. කෙස් මොනවට තියාගන්න? එහිමී කියලා මේ ඔක්කොම කපා කොටා දාගන්න බෑනේ. මේ කෙස් පීරනවා, සකස් කරනවා, සුවඳ ගල්වනවා, මල් පළඳනවා. ඔය ඔක්කොම අලංකාර කරන කේස කල්යාණ. කෙස් ගහක් මොනවා හරි කන ව්‍යංජනයක තිබුණොත් ඒකත් කනවා. මගේ කෙස් ගහක් කියලා. ඒකට පිළිකුලක් ඇති වෙනවා. වැටෙන දතක් පරිස්සමට තියාගන්න කියලා. ඒක විසිකරන කම්ම පිළිකුල. මේ නාසය, ඇස්වල, කන්වල, කටේ, බඩේ මොනවද තියෙන්නේ? බාහිරෙන් කෙස් ලොම් නිය දත් පෙනෙනවා. අභ්‍යන්තරයෙන් බලන්න මේ ශරීරයේ කබ්, කඳුළු, මල, මුත්‍රා, ලේ, සැරව, මේදය, 300ක් ඇට, 900ක් නහර, 18 වර්ගයක් පණුවෝ මේ ශරීරය. මේකේ මොකද්ද ලක්ෂණ? මොකද්ද ගන්න තියෙන අලංකාරය? 300ක් ඇට මේ ශරීරේ, 900ක් නහර මේ ශරීරේ, 80ක් රෝග මේ ශරීරේ, 250ක් අන්තරාමන් මේ ශරීරේ, 18 වර්ගයක් පණු. මොකද ඔය මූණ පැත්තක් ඉදිමිලා තියෙන්නේ. දතක් පණුවේ කාලා. මොකද ඔය පැත්තක් ඉදිමිලා කටේ පණු ගෙඩියක්. බැලුවම මේ බලන්න ඇවිත් තියෙනది පණු ගෙඩියක්. කටේ පණු ගෙඩියක්. දත පණුව කාලා. දත කැක්කුමයි. එතකොට මොකද මේ කැක්කුම? පණුව කාලා. ලස්සනයිද පණුවේ කාලා තියෙන්නේ. මෙයාගේ දත ඇවිත් තියෙන එකම ගෙඩි පණු ගෙඩි. එන්ද බැරිද මිදි ගෙඩියක්, ඇපල් ගෙඩියක්. තත්ත්වේ හැටියට කණ්ඩ බැරිය කොටියෙකුට මෙයාගේ වංශේ හැටියට කාලා තියෙන පණුවේ. එබැවින් පණුව කටි, දතෙත් පණුව, බඩෙත් පණුව, හැමතැනම පණුව 18 වර්ගය. මොන තරම්ද හිතාගෙන ඉන්න තරම ලස්සනයි. දැනුත් පීර පීර වෙයින් අලංකාරෙට. අලංකාරෙට ඉන්න ඕනේ, ලක්ෂණට ඉන්න ඕනේ, පිරිසිදුවට ඉන්න ඕනේ. එහෙම වුණත් ඇත්ත තත්වේ නම් ඔය සියල්ලම පිළිකුල්, අසාරයි. මොන රට ලස්සන පිල් කලමක් තියෙනව? මොහාට ලස්සන හමක් තිත්තිත් හම. ඇතාටත් හොඳ දල දෙක. ඉතින් අපිට මොනවද තියෙන? මොකක් අම්මනේ තියාගන්න කියන. එයාට හමවත් තියෙනවා. ඇතාට දල තියෙනවා. කුකුලගෙත් මොනවද ගන්නවානේ බෙහෙතට? අපේ මොනව ගන්නද? ගන්ඩි කියලා මේ ලෝකෙ දෙයක් තියෙනවා. මේ ශරීරයේ තරම කොච්චරද? පුච්චපු අලු ටිකක් ගෙදරක තියා ගන්නවා තියා හිතන්නේ.
මනුස්සයා පුරුස්ස පාලු ටිකවත් තියාගන්න බෑ. ඒ තරමට අපේ ගෙත මිනී අලු දාලා. අපේ මේ ගේ පාලු වුණේ මිනී අලු දාලා. ඔන්න බලන්න මිනී අලු. ඒක ඒ තරම්ම භයානක එකක් වෙලා මේ පුච්චපු අලු ටිකවත් ඒ තරම් විසයි. එතකොට මොන රැපිල් පුළුස්සලා යම් යම් රෝගවලට ප්‍රතිකර්ම කරගන්න. අපි මොනවා පුළුස්ස ගන්නද තියාගන්නද මේ තරම් පිළිපොල් සාධිකයක්. ලස්සනයි හැඩයි වැඩයි කියලා ආඩම්බරයට උජාරුවට ඉන්න තරම් දෙයක් මේක නැහැ. ගන්නම දෙයක් නැහැ. දැන් කලින් වගේ නෙමෙයිනි අමාරු ටිකක් එහාට මෙහාට යන්නත් බැහැ. ඇවිදින්නත් අමාරු. දුවන්නත් අමාරු. ඉස්තර සේරම වැට කඩළු පැන්න මම. දැන් කොහොමද නැකිට ගන්නත් මේ. එතකොට දැන් කෑම කෑව බිව්ව අපි හොඳ කන බොන මිනිස්සු. ඒක නම් අපි දකලා තිනවා. ඒ වුණාට දැන් කොලෙස්ටරෝල් වැඩි නේද? මාසෙට කීයක් බෙහෙත්වලට මුදල් වැය කරන්නට වුණාද? සීනිත් බලන්න ඕනේ සතියකට වඩා. සීනි බලනවා, මේදේ බලනවා, ප්‍රෙෂර් බලනවා. ඕවනේ දැන් වැඩිම අහන්න ලැබින්නේ ඕක. ඔය මොකුත් ඕනේ නැන්නේ. ඉන්ද්‍රියන් පාලනය වුණාන මොනවා කිව්වත් මට නම් කන්ද බොන්න ඕනේ. මම මැරෙන්න බය නැහැ. ඉතින් බය නැත්තම් නොකයි නොකා මැරෙන්න. එහෙමත් බෑ. ඉතින් කාලා මැරෙන්න ඕනේ. මලක් කමන්නේ කාලා. ඕ අපිට කමක් නැහැ. ඉන්න ඇයට කරදරයක් නැතුව. දැන් ලෙඩෙකුට උපස්ථාන කරනවයි කියලා කොච්චර උපස්ථාන කරන්නද? දැන් බීමත් කමින් බඩත් ඉදිමිලා. සිරෝසී සදාගෙන. එයාට මේ දෙන ප්‍රතිකර්ම වලින් හතර දෙනෙක්ගේ ජීවිත ගලව ගන්න පුළුවන්. මෙයාට ජීවිත ආසාව නැති නිසා නොයි බීලා තියෙන්නේ. වඩේ තියෙන ඒවා මදිවට අමතරවත් දමාගෙන. දැන් ඔය තරමින්වත් ගොඩ ගියා ඇති. අද ඉඳලා හිතට ගන්න. මේ ශරීරය කුණු ගොඩක් කුණු එකතුවක් තියෙන දෙතිස් කුණප. ඒක මේක ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ. සම්පූර්ණයෙන්ම මේ ශරීරය දිහා බැලුවම වෙන මොකුත් ඕනේ නැහැ. අරය දිහා බලනවා, මෙයා දිහා බලනවා, එයා දිහා බලන එක. ඒව ඔක්කොම නවත්වන්න ඕනේ. තමා දිහා බලන්න. බුදුහාමුදුරුව දේශනා කරනවා අනුන් දිහා බලන්න එපා, තමන් දිහා බලන්න. මගේ මොනවද තියෙන්නේ? මේ ලෝකයේ දෙස බලන්න කිව්ව. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියවේ ලෝකයේ දෙස බලන්න. තමා දෙස බලන්න. චතුරාර්ය සත්‍ය බලන්න. ලෝකයේ කොහෙද තියෙන්නේ? මා තුල. මම තුලයි ලෝකයේ තිබෙන්නේ. මේ වමයක් පමණ ශරීරයේ තමයි ලෝකය. ඔය ලෝකේ මොනවද තියෙන්නේ? ඔය තියෙන ටික තමයි කිව්වේ. මීතේ හා තවත් ජාති තියෙන්න පුළුවන්. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, උඩඟුකම, මාන්නය. මේවා නිසා තව 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 අමාරුයි. ඒ නිසා මේ කල්පනා කරන්න ශරීරයේ තිබෙන අසාර භාවය. තරුණ හාමුදුරුවන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ ශරීරයේ පිළිකුලත්වය කියා දෙන. ඔළුවේ සිට දෙපතුල දක්වාම බැලුවම, බාහිර අභ්‍යන්තර වශයෙන් බැලුවම ගණ්ඩේ කියලා මොකවත් නැහැ. තියෙන තරමක් තියෙන පිළිකුල. දුගඳ හමන කොතෙක් සේදුවත් පිරිමහන්ට බැරි, කොයිතරම් අලංකාර කළත් අපිරිසිදු වෙන මේ ශරීරය ගැටෙන ගැටෙන තැන පිළිකුල් වෙනවා. වටිනා ආහාර පාන, උසස් විදියේ ඇඳුම් පැළඳුම් මේ ශරීරයට දවටනව ඇතුල් කරනව. අවසානි බැලුවම කෙලුටු වෙලා අපද්‍රව්‍ය වෙලා ගන්න දෙයක් නෑ. කාපු කෑමට මොකද වෙන්නේ? ප්‍රසිද්ධ කරලා ආරාධනා කරලා හැමෝම තාම සන්තෝෂයෙන් ආහාර පාන කන්නේ බොන්නේ. නමුත් මේ ශරීරයට ප්‍රසිද්ධී අපි විනෝද විවි ඇතුල් කළාට පිට කරන්නේ කොහොමද? සැඟවිලා තනියෙන් සද්ද නොකර කාටවත් යායටවත් දෙන්න බෑ. ඒ තන මේ ශරීරයේ තිබෙන අසාර භාවයේ හිතන්න. මොනවටද මේ තම තව රැස් කර කර එකතු කර කර මොනවටද කියලා හිතා ගන්නත් බෑ. අලංකාර රූපේ රූප සොන්දරී තෝරනවා එක වරටක් නෑ.
අයෝ මේ පුරුෂයා තෝරණු එක වරදක් නෑ. මා දැනුවත් එක්තරා තරුණ පුතෙක් එයාගේ ශරීරය හදාගන්නට කියලා එයාගේ පියාට කරදර කරලා ඒ දරුවා කාය වර්ධන පුහුණු ආයතනයකට ඇතුළත් වුණා. පළවෙනි දවසම ඇවිල්ලා කියනවා මට 18000ක් ඕනේ. ඉතින් තාත්තා බැලුවා මේ මොකද බොලේ මේ පළවෙනි දවසම 18000යි. මොන වටද පුතා එච්චර පිටි එකක් බොන්න තියෙනවා 18000යි. ඉතින් ඕකේ ඖෂධ ටිකක් කෑවනම් කොළමැල්ලුන් ටිකක් කෑවනම් අල බතල ටිකක් කෑවනම් ඔයිට වඩා හොඳ නැද්ද? තාත්තා දන්නේ නැහෙනි. තාත්තා මොනවද දන්නේ? පුතා තමයි දන්නේ. තාත්තා මොකුත් දන්නේ නැහැ. 18000යි පිටි එක. එතකොට මේ ඇඟ හදාගන්න. එතකොට දැන් ශාරීරියේ තියෙන දේ ඇති බැලුවම මේ ශාරීරිය කොහොම කොතන නතර කරගන්න වෙයිද කියලා අපිට හිතා ගන්නත්. ඇයි මේ ඇස් දෙකේ කබන? අනුන්ගේ දිහා බලන ඇස් දෙකේ තමන්ගේ ඇහි තියෙන කබන කඳුළු පුරෝගෙන ඔය නැහෙන සොටු ටික තියෙන. ඕකෙ මොකෝ රන්රිදී තියෙනවද? බලන්ට පැමියාගේ ආඩම්බර. ඉතින් මේ මොනවා වුණත් වැඩන්නේ ඕවා තමයි තියෙන්නේ. දවසකට විනාඩි 5ක්වත් අඩුතනමේ මගේ ශාරීරියේ තරම තේරුම් ගන්නවා නම් මෙනෙහි කරනවා නම් මේ සමස්ත සමාජෙම කොච්චර ලක්ෂණයි කොයිතනන් ලක්ෂණයි ආඩම්බර වෙන්නේ නැහැ උඩඟු වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ දවසකට අහන්න ලැබෙන දේ බලන්න මෙයාව දාලා එයා දුවලා එයාව දාලා මෙයා දුවලා දෙන්නම දාලා අර එයා දුවලා ඉතින් මේ ඔක්කෝම බැලුවම අවුල් වියවුල් වැඩි ලස්සන දේ සොයාගෙන ගියා මිහිදි දේ සොයාගෙන ගියා සුවඳ හොයාගෙන ගියා කාමරෙත් සුවඳ ආයි කියලා ලේන්සු කෑල්ලක් තියාගෙන ඉන්නවා මෙයා එයා හොටපිය දාපු ලේන්සුව මෙයාට සුවඳයි තින්දුවෙන් කියලා තියෙන ලේන්සුවත් සුවඳයි කාමරෙත් සුවඳයි කියලා මෙයා හිතාන් ඉන්නවා අරයක් ලේන්සුව මාරු කරාගත්තා මෙයාගේ කාමරෙත් කුසුඹයි කියලා ඕකේ තියෙන හොටුන් ලේන්සුවේ වෙන මොනවක් කරන්නේද හොටපිය දාන එක මේකෙන් කරන්නේ බලන්න ඇඳන් ඉන්නේ ඇඳුම කොයි තරම්ද ඩයනා නෝනාගේ ඇඳුම ලක්ෂ ගානකට ඩොලර් ලක්ෂ ගානකට අලෙවි වෙලා මේ යන මොහොතේ ඇඳපු ඇඳුම දැන් ඔය මොන ඇඳුම දැම්මත් දාන්නේ මේ කුණු කොටට ඒ කියන්නේ පුදුපි ඩයනා නෝනාගේ අමුතු දේවල් නේ එයාගෙත් මේ කුණු ටික තමයි ඉතින් ඒ වෙන නිසා මේ හැම දෙම මං අරයා වෙන්නේ කැමති මෙහා වෙන්නේ කැමති එයා වෙන්නේ කැමති කී කී ඉති සිහිනමවම වින්ට ඕනේ නේ මේකේ තියෙන දේ බලන්න මේ ශරීරයේ පිළිකුලත්වය දකින්නවා නම් ඉරිසියා ක්‍රෝධ නැහැ. උඩඟු වෙන්න මාන්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ওইට වඩා මොකවත් මේකේ නැහැ. 18 වර්ගයක් 90. 18 වර්ගයක් 90. චරක සංගීතාව කියන ආයුර්වේද ග්‍රන්ථේ සඳහන් වෙනවා. දරුණු හිසරද ඇතැම් අයට ඇති වෙනවා. ඉන්න බෑ විසරාති දරන්ට බැරි තන එතකොට මොකද මේ මොලේ හිස් කබලේ කුහර තිබෙනවා ඒ කුහරවල තියෙන ශ්‍රාවය උරා බීමට ඉතා සියුම් පණුවෙක් එතනට ඇදෙනවා කොහේ ඉඳලාද එන්නේ මේ ශරීරයේ ඉන්නේ එයාලා ආහාර කොට ගන්නෙ අර හිස් කබලේ කුහර තුල තිබෙන ඒ ශ්‍රාවය ඒවා ඒගොල්ලෝ උරා බොද්දි තමයි අධික ලෙස හිස රදයක් කියනවා. ඉතින් ඉරු වාරදේ කියනවා අරක මේක කියනවා. මේ බලන්නකො මොලේ පණු. එතකොට ශරීරයේ සෑම තැනකම 18 වර්ගයක් පණුව ඉන්නවයි කිව්වම සෙල්ලම්. අපේ පැනන්නු උදෑසන ලුණු කැඳ බිව්. උදෑසන ඝන ආහාර ගත්තේ නැහැ. ඇයි? මේ ශරීරයට මුලින්ම අලුයම හිස්ව පළවෙනි ආහාර වේල හැටියට ඇතුල් කරන්නට ඕනේ කැබලි ආහාර කුඩා ආහාර ඉක්මනින් දිරවන ආහාර ඒ මොකද මුලින්ම මේ ගන්න ආහාර අපි පරිහරණය කරන ආහාර මුලින්ම අනුභව කළ යුත්තේ කුඩා කුඩා පණු ඒගොල්ලෝ කන්නට ඕනේ එතකොට තමයි අපේ මේ ශරීරයට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙන්නේ ආහාර දිරවන විශාල ආහාර වර්ග ඝන ආහාර වර්ග දිරවන්නේ නැති කෑම උදෑසනම බොහොම තෙල් බැඳුම් සහිත ආහාර ගත්තම දිරවීම අඩුයි
එතකොට මහා පණුවන් ඒ වාහාර කරලා කැබලි කරලා මේක ටිකක් කල් ගත වෙනවා ඒක මේ ශරීරයට දිය වෙන. එතකොට අර කුඩා පණුවන් බොහෝ විට ඒගොල්ල නිරාහාර. බලන්නකෝ මේකන හිතුවේ නෑ නේද? කුඩා ආහාර උදෑසන ගැනීමෙන් පණුවන් කුඩා පණුවන් එයාලා ඒවා ඉක්මනින් ආහාර කරනවා. ඒකනේ බඩගිනි හොඳට එන්නේ කැඳ බොන්ට කියන. දැන් ලුණු කැඳ දන්නවා බොනවා තියා හිතන්නේවත් නෙමෙයි. ලුණු කැඳ කොහොමදක් උදේ නැකිට කමම්ම බොන්නේ මොන හරි රසකාරක ටිකක්. ඉතින් ලුණු කැඳ බීවේ යෝදී. වැඩ පටන් ගත්තේ කැඳ බීලා. අද කැඳත් නෑ අපි. ඒ නිසා බොහොම දුර්වල මට්ටමකට ඇවිත් තියෙනවා. මේ ශරීරයේ ජීවත් වෙන පණුවන් ඒගොල්ලන්ට ආහාර ඇතුළත් කළ යුතු විදියක් කියලා තියෙනවා. එබැවින් හදියට බලන්න මේ ශරීරයේ වැසිකිළියක් වත් ඊටත් අන්තයි. මේ වෙනකොට කොච්චර අපි සෝදලාද සබන් කොච්චර ගන්නද? ඔය ඇඳුම් සියල්ලම අලුත් ඇඳුම්. මේ ශරීරයට දැම්ම පමණයි දාඩියයි. දාඩිය ගඳ උහුල ගන්නට බැහැ. ඒ තරමටම පිළිකුල්. හෝනෙක් මලත් මිනී කුණු ගඳයි කියන්නේ. මේ මනුෂ්‍ය ශරීරයේ ගඳට උපමා කළේ. ඒ තරමට විසයි. ඒ තරමටම පිළිකුල්. මහණෙනි මේ ශරීරයේ ගත යුත්තක් නැහැ. අල්ලගන්ට දෙයක් නැහැ. එන්ට එන්ට සසද අතර මං වුණා. එන්ට එන්ට පාලනය කරගන්ට බැරි වුණා. අනන්ත දුක් විඳින්නට වුණා. රූපයට වැසීවීම. ශබ්දයට වසීවීම. සුවඳට වසීවීම. ස්පර්ශයට වසීවීම. රස බලන්ට වසීවීම. අවසාන ඵලය. දුගති කරායාම ඉවරයක් නෑ. නිමාවකුත් නෑ. මේ වන විටත් ඔබ කල්පනා කරන්න ඕනි. මේ සංසාර ගමන නවත්වන්න ඕනි මම. කාය ගතා සතිය නිරන්තරයෙන් පුරුදු කරන්න මෙනෙහි කරන්න. මේ ශරීරයේ තිබෙන පිළිකුලත්වය මෙනෙහි කරනවා නම් ඔබට ඉතාම කෙටි කලකදී නිරෝගී ජීවිතයක් ලබන්න පුළුවන්. අල්පේච්ඡ ජීවිතයකට යොමු වෙන්න පුළුවන්. අල්ලා ගැනීම, රැස්කර ගැනීම, ඒවයින් බැහැර වෙන්න පුළුවන්. ඔබට යථාර්ථයට මූණ දෙන්න පුළුවන්. වෙනස් වීමේ ධර්මතාවට බය නැතුව මූණ දෙන්න පුළුවන්. ඒ හැමදේම මොනවා කළත් මම පිනවන්නේ මට අයිති කරගන්න යාමයි මේකේ තිබෙන භයානකත්වය. එහෙම අවශ්‍ය නැහැ. මට පුළුවන් සැනසීමක් ලබන්න මොහොතක් මොහොතක් පාසාම මා පිළිබඳව මෙනෙහි කරනවා නම් මා දිහාම බලන්න. මගේ අඩුපාඩු බලන්න. මගේ තියෙන්නේ මොනවද බලන්න. ඒ බැලීම තමයි ලෝකයේ දෙස බැලීම වන්නේ. පේනවනේ ඔබට පුළුවනි යම් අවබෝධයක් ගන්න. බුදුරජාණන් වහන්සේ තරුණ හාමුදුරුවන් වහන්සේලාට මේ ශරීරයේ පිළිබඳව අසාරත්වය කියා දෙනකොට පිළිවෙලින් පිළිවෙලින් උන්වහන්සේලා මාර්ග ඵලවලට පත් වෙනවා. මහණෙනි මේ මනසටත් අරමුණු ඕනේ. විවිධ අරමුණු කරා ගමන් කරනවා. මේ එකතැනක නතර වීමක් නෑ. මෙතන ඉඳගෙන හිටියට බණ ඇසුවට ශරීරයේ මෙතන තියාගත්තට මනස දුවනවා තැනට. භාගිනේ සංඝරක්කිත හාමුදුරුවන්ගේ සොහොයුරිය තමන්ගේ එකම පුතාව හොඳට හදාගන්න සහෝදර හාමුදුරුවන්ට බාර දුන්නා. මේ කුඩා දරුවව පැවිදි කළා. යෞවනත්වයට පත් වෙනකන් ආරක්ෂා කළා, උපසම්පදා කළා. දැන් උපසපන් වෙච්ච තරුණ පොඩි හාමුදුරුවන්ට වෙනත් පන්සලක වස්වසන්ට ලැබෙනවා. ලොකු හාමුදුරුව නිසි වෙලාවේදී පිටත් කළා. පොඩි හාමුදුරුව වස්වසුවා. අවසානයේ සලු දෙකක් ලැබුණා. උන්වහන්සේ තමන් වහන්සේගේ ගුරු හාමුදුරුව හමුවට එනවා. එකක් ලොකු හාමුදුරුවන්ට, එකක් මට. තමන් වහන්සේගේ ගුරු හාමුදුරුවන්ට එකක් දෙන්න හිතාගෙන ආවා. ඒ ගැන තමයි හරියට හිත තිබුණේ. සල්ලු දෙකක් ලැබුණා. එකක් ලොකු හාමුදුරුවන්ට, එකක් මට. ලොකු හාමුදුරුවන්ට දුන්නා. ගණනකටවත් ගත්තේ නැහැ. ඔබම තියාගන්න කිව්වා. දැන් මේ පොඩි හාමුදුරුවන්ට ඒක ලොකු සිත් වේදනාවක් වුණා.
මම හරිම කැමැත්තෙන් ගෙනාවේ. මට හම්බ වෙච්ච මේ සල්ලි දෙකෙන් එකක් ලොකු හාමුදුරුවන්ට දුන්නේ මගේ තියෙන ශ්‍රද්ධාව. මේ මගේ ගුරු හාමුදුරුවෝ. අනික් පැත්තෙන් අපේ අම්මගේ සහෝදරයා. මගේ මා දැන් මෙයා ළඟ ඉන්නවා කියන එකත් භයානකයි මට. මං දෙන දේවත් ගන්න තරම් කැමැත්තක් නැහැ. එබැවින් මං කෙරේ ප්‍රියතාවක් නැතුව ඇති. ඊට මීට වඩා හොඳයි සිවුරු හැරලා ගෙදර යන්න. දැන් මේ හාමුදුරු 1000ක් දී කල්පනා කරනවා. තාම තමන්ගේ කුටියට ගියෙත් නැහැ. ගුරු හාමුදුරුව ළඟ හිටගෙන කල්පනාව තමන්ගෙන සලුවන පිළිගත් ඒක ගැන හිත හරියට පීඩන වුණා. හිතගෙනම කල්පනා කරනවා. මෙහි ඉන්නවට වඩා හොඳයි ගෙදර යන්නේ. සිවුරු අරිනවා. නිකන් නම් යන්නේ නැහැ. සලු දෙකත් අරගෙනම යනවා. ඒ සලු දෙක අරගෙන විකුණනවා. විකුණලා මුදල් ගන්නවා. ඒ මුදල් වලින් එලුච්චියක් ගන්නවා. ඒකෙන් පැටව බෝ කරා ගන්නවා. තව තව එළුව ගන්නවා. තව තව පැටව හදා ගන්නවා. දැන් එළු ගාලක් දාගෙන ඉන්නේ. දැන් එතකොට වැඩිපුර එළුව විකුණුවා. සල්ලි හරියට. ඒ අතරතුර වාහනයකුත් කරත්තෙකුත් ගත්තා. දැන් විවාහයකුත් උනා. බබිකුත් හම්බුණා. මේ කාලයක් ගත වුණා. ලොකු හාමුදුරුවන්ව බලන්ටත් යන්න ඕනේ. නෝනයි බබයි මහත්මයයි තුන්දෙනාම දැන් ලොකු හාමුදුරු බලන්ට යනවා. දැන් යන අතරතුර මෙයා තමයි කරත්තේ දක්වන්නේ. බිරිඳ පිටිපස ආසනේ දඩුවා තියාගෙන පමාද දෝෂයකින් ඕම් බිරිඳගේ අතින් දඩුවා බිම වැටුණා. මේ අම්මට ළමයාවත් පරිස්සම් කරා ගන්න බෑ නේද කියලා කෝප වෙලා අර කෙවිතෙන් ගහගෙන ගහගෙන ගියා පහරවල් කීපයක් බිරිඳට. ළමයා පරිස්සම් කරා ගත්තේ නෑ කියලා. බිරිඳට ගහනවා කියලා මොකද මට ගහන්නේ ඕම් බලන්න ලොකු හාමුදුරුවන්ටයි ගහලා තියෙන්නේ මේ පොඩි හාමුදුරුවන්ගේ මනස දුවපු දිවිල්ල ඉතින් ලැජ්ජාවේ එතන ඉන්න බැරුව පැනලා ගියා පොඩි හාමුදුරුවෝ එදා තමයි දැනගත්තු ලොකු හාමුදුරුවන්ගේ තරම උන්වහන්සේ නිකම්ම නිකන් ලොකු හාමුදුරු කෙනෙක් නෙමෙයි මහ රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ සිසු හාමුදුරුවන්ගේ මනස කොතෙක් දුර ගමන් කළාද මේ ගුරු උත්තමයෝ බලාගෙන සිටින පොඩි හාමුදුරුවන්ගේ මනස දුවපු දිවිල්ල ශරීරයෙන් ඔතන හිතයට හිත හැමතැන ඒ නිසා අරමුණු කරා මේ මනස දුවන ගැළවිල්ලක් ඇත්තෙම නැහැ ඉතින් ඉක්මන් කරලා හිතට අරගෙන මොනෝ හරි මේ සංසාරයෙන් ගැලවෙන්න හම්බුනොත් හොඳයි කියලා කල්පනා කළොත් ලොකු ගමනක් යන්න පුළුවන් හැම දිනාටම අපි එක මතක් කරනවා විදුහල්පති තුමිය මේ දහම් දේශනාව පවත්වා ගැනීමෙන් බලාපොරොත්තුවත් හැම කෙනාටම ශාන්තිය සලසන හැම කෙනාටම සසර ගමනින් ගැලවෙන්න මේ බණ අසනේකේ පින ලබා දෙන්න එතුමියත් අපි කවුරුත් සියලු දෙනාම මේ ජීවිතේ හැර දානවා තව දානමුත් අපිට මේ ගැලවෙන්න වෙන නිකම්ම හිස් අතින්ද ගමන යන්නේ අපි පිනෙන් පෝෂිත වූ ගමනක් අපි යා යුතු වෙනවා. එබැවින් හැම දෙනා මේ ලබාගත්තු මනස ජීවිතය තුළ කල්පනා කරන්න පිනකට දහමකට සිත යොමු කරනවා. කායගත සතිය නැමැති කණුවි සම්මා සතිය නැමැති ලණුවෙන් සතුන් හය දෙනා නැමැති මේ ෂඩීන්ද්‍රියන් ගැට ගහන්න යහපත් සිහිය නැමැති ලණුවෙන් සතුන් හය දෙනා නම් වූ මේ ඉන්ද්‍රියෝ ගැට ගහලා ඈඳලා කායගත සතිය නැමැති කණුවේ ගැට ගැහුවොත් වරදින්නේ නැහැ කාටවත්. මේ චප්පානක සූත්‍රයේ සංයුක්ත නිකාය. සංයුක්ත නිකායේ චප්පානක සූත්‍රයෙන් තමයි අද මම ඔබට බණ කිව්වේ. බුදුහාමුදුරුව තරුණ ස්වාමීන් වහන්සේලාට ආකෝල ව්‍යාකෝල සිතිවිලි වලින් මනස අවුල් කරගත්තු මේ හාමුදුරවරුන්ට කිව්ව බණ තමයි ඔය. සියලු දෙනා වහන්සේම සිත සංසුන් කරගෙන කාය වචන මන සංසුන් කරගෙන බුදු බණට සවන් යොමු කරමින් ප්‍රඥාව ලැබුවා ධර්මාවබෝධය ලැබුවා ඥානාලෝකේ ලැබුණා උන්වහන්සේලා කෙලෙස් ප්‍රහීන කළා රහත් වුණා නිවනින් සැනසීම ලැබුවා අපට මේ කායගත සතිය මෙනෙහි කිරීමෙන්
ශරීරයේ පිළිබඳව යථාර්ථය දකින්න පුළුවන්. කිසිම දෙයකින් සැනසීමක් මේ ශරීරය පිනවල ලබන්න බෑ. මේ වෙන විට කොයිතරම් අපි දුර්වල වෙලාද බලන්න. එන්ටෙන්ට දුර්වල වෙනවා. බිලිඳු කාලය අපේ දැන් නැති වුණා. ළමා කාලේ අපේ නැති වුණා. යොවුන් විය නැති වුණා. දැන් වයස් මට්ටම් අනුව බලන්න, තමන්ගේ වයස මට්ටම අනුව කොච්චර නම් මම දන්නේ නැතුව මගේ ජීවිතේ ගෙවිලාද. ඉන්ද්‍රියන් දුබල වෙනවා. ඇස කන නාසය ශරීරය මේ ඔක්කොම දුබල වෙනවා. එන්ට එන්ට දිරනවා. ජනාදම් මොහොමි ජනං අනතීතෝ. හැම වෙලාවෙම හිතන්නේ මේ ශරීරයේ දිරීමට භාජනය වෙනවා. ව්‍යාධි දම්මෝමි ව්‍යාධින් අනතීතෝති. හැම වෙලාම කල්පනා කරන්න මේ ශරීරයට ලෙඩ රෝගවලට මූණ පාන්ට වෙනවා. අට අනුවක් රෝග තිබෙනවා. මේ ශරීරයේ තත්ත්වය ඕකයි. මරණ දම්මෝමි මරණං අනතීතෝති. ඒ කාන්තේම මරණයට පත්වෙන්ට වෙනවා. අදාද එයි මාඩු පින් කරගන්නේ කෙලෙසද හිත මාරු නීති සිතන්නේ. මාරය කවදද කොතනදීද කියන්න දන්නේ. එබැවින් මරණය ගැන සිතන්තෝ. මට මේ සියල්ලත් හරින්ට වෙන බව කල්පනා කරන්න. ජීවිතේම හැම දාම පවත්ව ගන්ට වෙන්නේ නෑ. එන්ට එන්ට දුබල වෙන. එන්ට එන්ට අපි දුර්වල වෙනවා. එවිට මේ පුළුවන් වෙලාවේ යමක් කරගත්ත නම් බයක් වෙන්ට ඕනේ. මේ ජීවිත කාලයේම ඔබ ඔබගේ වටිනා ලබාගත්තු මනුෂ්‍යත්වය අර්ථවත් කරගන්නට නම් හොඳට පින් කරගන්න. මනස පාලනය කරගෙන සිත එකතැනට ගන්නට නම් ඔබට පුළුවනි සැනසිලිදායි පාඩක් හදාගන්නට කපාගන්නට ඔබට ඔබේ අවබෝධය. කවුරුවත් කියනවටම නෙමෙයි. නිකමට හිතලා බලන්න ඕන එකතැන ටිකක් ඉඳගෙන. අතුගාන ගමන් ඔබට පුළුවන් භාවනාවක යෙදෙන්න. අතුගාන එකත් කමටහන. අතුගාන්නේ ඇයි? කොළරොඩු අපද්‍රව්‍යවත් කරන්න. මිදුල අපිරිසිදු වෙලා. නිවස අපිරිසිදු වෙලා. මා අතුගානවා පිරිසිදු කරනවා. මගේ මනසත් මේ වගේ. රාග දෝෂ මෝහාදී කෙලෙසයන්ගින් මේ මනස මගේ අවුල් වෙලා කිලිටි වෙලා. සීලයෙන් අතුගාල දාන. දානයෙන් අතුගාල දාන. අන්නෙහිමයි භාවනාව. උයන ගමන්. රෙදි සෝදන ගමන්. නාන ගමන්. පුළුවන් මෙනෙහි කරන්න භාවනාව. හැම වෙලාවම සතිපට්ඨානයේ තනුවනම් සෑම මොහොතකම. සිහිය පිහිටවා ගන්නට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කනබුන ගමන් භාවනා කරන්න පුළුවන්. සුවඳවත් ආහාර, වටිනා ආහාර, රසවත් ආහාර. මම මේ ශරීරයට ඇතුළු කරන්නේ සෙනෙහකින් මේ සියල්ල අපද්‍රව්‍ය වෙනවා. ඉතින් පිළිකුල මෙනෙහි කර කර කන්නේ නෑනේ අපි. කෑම කන්නේ විදියත් අපි වැරදි හුඟක් දුරට. මොනවා හරි ටික අපි දාගන්නවා, වටපිට බලනවා, රූපවාහිනී බලනවා, එහෙමනේ. දැන් මේ බණ අහමින් බත් කන්න බෑනේ. කෑම කන ගමන් බණ අහන්න අමාරු. දැන් ඔය අනවශ්‍ය දේවත් කනවනේ බණ අහන ගම. ඉතින් පිළිකුල් වඩනවායි කිව්වම ඒක මේ අසුබ එකක් නෙමෙයි. තමන්ට ඥානීය බුද්ධිය ලබා ගන්න. මරණය ගැන මෙනෙහි කරන්න කොහොම අපෝ ඇයි මේ අසුබ දේවල් කියන්නේ කියලා හිතන. එහෙම වුණේ නේ අසුබදී හැම මොහොතකම ඔක්කොම සුබ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ තරුණ හාමුදුරුවන්ට කීව දේශනේ අනු අපිට අතෘප්තිකර භාවය අපේ විනාශය අපේ සංසාරේ අතරමං වෙන්න වුණේ මේ ඉන්ද්‍රියන් පිනවන්ට පෙළඹීමෙන්. ඇහැ පිනවන්න ගිය මෙරුව විනාශ වෙනවා. කන පිනවන්ට යන ශේනීය මුවා විනාශ වෙනවා. නාසය පිනවන්ට යන බඹරු දෙබරු විනාශ වෙනවා. දාන දාන දේ ගිලින්ද යන මාළුව විනාශ වෙනවා. ඇතිනියන් පස්ට දුවන ඇතුන් විනාශ වෙනවා. අරමුණු කරා දුවන මේ හිත නිසා නොසන්සුන්තාවෙන් සසර අපි අතර මං වෙනවා. ශරීරය ගැන මෙනෙහි කරන්න, පිළිකුල මෙනෙහි කරන්න. සතුන් හය දෙනා තමයි මේ ඉන්ද්‍රියන්.
සිහියෙන් මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න. ඒ සඳහා කායගතා සතිය වඩන්න. කායගතා සතිය නැමැති කණුවේ ෂඩේන්ද්‍රියන් නැමැති සතුන්ව සම්මා සතිය නැමැති ලණුවෙන් ගැට ගැහුවා නම් ඒ කාන්තෙන් ඔබට බය වෙන්න ඕනේ නැ. නිවනින් සැනසීම ලබන්න පුළුවන්. මේ ධම්ම දේශනාව ශ්‍රවණය කළ පිණින් නිවනින් සැනසීම ලැබේවා. අද මේ ධර්මානුශාසනා පවත්වීමේදී පූර්ණ අනුග්‍රහය ලබා දුන්න එල්පිටිය සමගි මාවතී පදිංචි විශ්‍රාමලත් විදුවල්පතිනි ඒකේ ජයවීද මැතිනිය ඇතුළු දූදරු පිරිස ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 22 වෙනි දින ජන්මදිනයේ සමරන ඒකේ ජයවීද මහත්මියගේ උපන්දිනය නිමිත්තෙන් මෙම ධර්ම දානේ පවත්වනු ලබන්නේ එතුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමට මාර්තු 22 වෙනි දින අභාව ප්‍රාප්ත වූ KDT කන්නන්ගර ස්වාමිපුරුෂයාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මාර්තු 23 වෙනි දින උපන්දිනයේ සමරන PPK අබේසිරි ගුණවර්ධන මහත්මියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම දායකත්වයේ දරණ ඒකේ ජයවීර මහත්මියගේ බෑනුවන් වන නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මැතිඳුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් කරන කියන රැකී රක්ෂා කටයුතු දියුණු වීමටත් දූ දරුවන් මොනපුර මිනිපිරියන් සියලු දෙනාටම පැතීමට ඒ දරුවන්ගේ නිරෝගී සම්පත දීර්ඝායු සම්පත ප්‍රාර්ථනා කිරීමටත් එයාගේ අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා කටයුතු දියුණු වීමටත් පවුලේ මියගිය දෙමාපියන් සහෝදර සහෝදරයන් හා මියගේ ඥාති හිත මිත්‍රාදීන්ට පින් දීමටත් ධර්ම ශ්‍රවණයේ සඳහා මෙහි පැමිණි සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පැතීමටත් බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ දරණගම කුසලදම්ම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ධර්මදේශකයන් වහන්සේට ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය වාසනාව ධෛර්යය මෙන්ම නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් සියලු ප්‍රාර්ථනා ඉටුවීමට මේ පින් ශක්ති බලයක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ධර්මස්වනාන් සම්සීම් සමදනාටම නිවනින් සැනසීම ලැබේවා.